ආයුබෝවන් අද 2022 මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා අදින් මාසේ ඉවරයි හෙට අලුත් මාසයක් අප්‍රේල් පළවෙනිදා මොකද්ද මොඩයාගේ දවස ඇත්ත තමයි අප්‍රේල් පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා හවස තුනට රටටම පාරට බහින්නලු එහෙම බැස්සොත් නම් අපි අප්‍රේල් පළවෙනිදා විතරක් නෙවෙයි සදාකාලිකවම ජීවතුන් අතර සිටින කාලය තුලම මෝඩය බවට පත් වෙනවා මුළු රටම නරි මගට 11 කපටි නරි රංචුවේ උප්පර වැට්ටි සජිත් ප්‍රේමදාසගේ සජබරිලා නැටු ජවිපේ කරමත නැග රට අමතන අනුර කුමාර දිසානායකගේ මාලිමා කොළම තවත් NGO කළු බලල් හමුදා රට වටේටම හවුද අහ තා පොඩ්ඩෙන් අමතක වෙනවා පාඨලි චම්පික රණවකගේ 43 වැනි ශාපලත් සේ නාංකය වේය වගේ රට පුරාම රට කනවා ඒ මැද්දේ මුකයිකේ අප්‍රේල් 3 වැනි දවස් 3ට පාරට බහින්නේ මොකක් ගන්නෙ ගෝඨා දිව හපාගෙන හිනාවි එහෙම වුණොත් හේතුව තමයි රට අරාජික වෙන්න වෙන්න වැඩියෙන් සතුටක් ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට වැඩේට ලේසි 78 ව්‍යවස්ථාවට ගේම දුන්නා වහල ගැලෙව්වා ඒ තමයි පළමු ක්‍රමය දෙවැනි ක්‍රමය තමයි ඒ වැඩි කරගන්න බැරි වුණොත් චීනුන්ගේ ඇමරිකානුවන්ගේ ඉන්දියානුවන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගන් රට තුල උන්ට පාලනය කරගත හැකි මිලිටරි පාලනයක් ඇති කරනවා හැම දිස්ත්‍රික්කයකටම ජෙනරාල් වරු පත් කරලා තියෙනවා අකුරේගොඩ මූලස්ථානයේ සූදානම් මිත්‍ර ශක්ති අතදා බැලුවම් පාරේදී ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි හමුදා දෙකොටස එකතු වෙලා එක කොටසක් විදිහට කැරලි මර්ධනය කරන හැටි දැන් වුන් ඉගෙනගෙන තියෙනවා තව මොනවද යඩු එකෙක්වත් අප්‍රේල් 3 වෙනිදා හවස 3ට නෙවෙයි ඉන් එහා මෙහා එක දවසකවත් නිර්පරාදේ පාර්ට බහැලා පිස්සු කෙලින්න එපා දැන් අපට තිබෙන්නේ ಜಾති ගොඩනැගීමේ දෙවන්ත ක්‍රියාදාමයක් ගෝඨා ආව යාවි අනිත්‍ය වුණුත් ආව යාවි තවත් එවුන් එනවා යනවා හැබැයි අපි ಜಾතියක් විදිහට ශක්තිමත් උනේ නැත්තම් අපට කෙලවෙනවා ඔබේ වයසත් එක්ක ලෝකේ ගණන් හදන්න එපා ඔබට මට පැවරී තිබෙන්නේ මේ මොහොතේ අපට අදාළ කාර්යභාර ඉටු කරන්න පමණයි. අපි දැනුමේ ප්‍රදීපාගාර බවට පත් වෙමු. අපට කෙලවෙච්ච තැන් යලි පිලිසකර කරන්න වැඩිහිටියන් හැටියට ඊළඟ පරම්පරාවට පාර පෙන්වන්න එකා වගේ වැඩ කරමු. නිදහස් සංවාද වැඩබිම එක දිගටම. දැන් ඊයේ මාර්තු 30 වෙනිදා සිද්ධ වුණේ මොකද්ද කියලා අපි ආපිට හැරි බලන වෙලාව. ඊයේ ඉන්දියානු මතකනේ ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරය ආචාර්ය එස් ජේ ශංකර් අපේ විදේශ කටයුතු පිළිබඳ අපේ නොවන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මහාචාර්ය ඇමරිකානු පොහොට්ටුව ජීඑල් පීරිස් එකට එකතු වෙලා තවත් නිලධාරීන් නිලධාරිනියන් මට කරගෙන ගිවිසුම් කීපයක් අත්සන් කෙරුවා ඒ අතර නිවුස් ෆස්ට් कैपिटल महाराजागे उमाया कोवलगुडगे गंबुरु हंडिंग कियन विधियट अपव तैति गन्वा कियन विधियट डेल्फ नायनतिव अनलतिव दूपत्तुन बलशक्ति व्यापृति तुनक संधा इंदियावट पावादी तिबेनु चीनु कलिं गन्न उत्साह केरुवा चीनुंट पोडी सेल्लम अद्दाल वंगु अग्गाल दैन इंदियाव अरगन कतावे हटियट अपे रटे बलशक्ति प्रश्न विसंदन्नद नै नै मतक तियागन्न उतुरु भूमिय सह उतुरु सागर कलापय इंदियाव नतु करगन्न इंदियाव कीनकोट यली अमेरिकाव मतकने इंडो पैसिफिक इंदियाव अमेरिकाव एकट चीनुंट एरहिव हबै उं मरागन्ने नै मिलिंद मोरकोट पाथफाइंड वाशिंगटन कोलुवा नवदिल्ली सीट 2017 वेनकोट अवश्य नेगोशिएशन्स केरुवा
නෙගෝෂියේට් කරලා දුන්න උඹට මේ කෑල්ල උඹට මේ කෑල්ල උඹට මේ කෑල්ල කියලා. නිහඬ එකඟතාවක වුන් වැඩ. කෙලවෙන්නේ අපට. අපේ සාගරය එහෙම නැත්නම් කැපිටල් මහරජාගේ අවසි කොල්ල කන හැටි. අඩ්මිරාල් ජයනාත් කොළඹගේ වොෂින්ටන් කොළුව කොළුවාගේ කොළුව මිලින්ද මොරගොඩගේ අත වැස්ස පාත් ෆයින්ඩ තරව් කරුව කොතලාවල ඊනියා මිලිටරි විශ්වවිද්‍යාලයේ සිට මේ පොත සමාජගත කරලා නිත්‍යානුකූලව ප්‍රකාශයට පත් කෙරුවා අපේ මුහුදුම් කොල්ල කන අපට අන්තිමට ඉතුරු වෙන්නේ මරණය පමණයි මෙහෙම ගියොත් මේ ගැන අපි එක දිගටම කතා කරමු මේ කියන විදිහට මේ දූපත් තුන ඩෙල්ෆ් නයිනතිව් අනලතිව් කියන දූපත් තුන ඉන්දියාව නතු කරගන්නවා කියන්නේ තවත් තත්ත්වේ බරපතල වෙනවා ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ගෞතම් අදානි තල්ලගෙන අදානි සමූහ ව්‍යාපාරයත් එක්ක ජාවාරමත් එක්ක ඉන්දියාවේ අනසකට යටත් කරගන්න මේ මොහොතේ ඊට යාබද වරාය ත්‍රිකුණාමල වරාය උන්ට නතු කරගන්න දෙන මොහොතේ ඒ සියල් ආරක්ෂා කිරීමට මුල් පෙළ වගකීම පැවරින ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු බහරත් ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රොනික් ඔලුවක් මොලයක් සවිකරන මේ මොහොතේ ඊටදල් ව්‍යාපෘති ක්‍රියාත්මක වන මේ මොහොතේ තත්ත්වය ඉතාමත්ම බරපතලයි සංකීර්ණයි මුං හදන්නේ උතුර නතු කරගන්න උතුර කිව්වහම උතුර ගොඩබිම උතුර මුහුද 2017 ඊනියා යහපාලන අයවැය තේමාව මතකද නීල හරිත අයවැය මේ තියෙන්නේ නීල හරිත නීල මුහුද හරිත ගොඩබිම යලි එම්සීසී කුමන්ත්‍රණය ගෝඨා ඊනියා යහපාලනේ නවත්තපු තැනින් වැඩ ටික තිතට ගානට කරගෙන යනවා ගෝඨට වැරදිලා නැහැ ගෝඨ තමයි ඉදා මෙදා පහළ වුණු හොඳම ජනාධිපතිවරයා උන්ගේ අර්ථයෙන් හැංගීම් දැනීම නැ කොටයක් වගේ වැඩ සියල්ල කෙරෙනවා අපේ හාමුදුරුවනේ නැ අර කතා මේ කතා මුකුත් නැ වැඩ ටික ගානට හමුදා ක්‍රමයට කරගෙන යනවා ශවෙන්ද සිල්වා සූදානමින් තිනෝ වැඩ ගැසුනොත් අකුරේකට බහර දීලා මිත්‍ර ශක්ති සමග රට පාලනය කරන්න What else? චීනු කොහොමත් හමුදා සොල්දාදුවන් රතු සොල්දාදුවන් ලක්ෂ ගණනක් බස්සවල තියෙන. ඇමරිකාව ඇක්සස් ඔෆ් එම්සීසී හරහා ඉඩම් කොල්ලේට ලකලාස්ති වෙනවා. කැපිටල් මහරජා ජලය කොල්ල ගණන ගම. ජල කොල්ලේ සාර්ථක කරගන්න ගම. ගම්මැද්ද ඉන්ටර්නැෂනල්. ගම සමග පිළිසඳරට සමාන්තරව ඉන්දු පැසිෆික් ප්ලෑන් එක තවදුරටත් ක්‍රියාත්මක කරන්න මාධ්‍ය සහාය ලබා දෙනවා. දෙරණ හිරු කාලබිල බඩ උඩ දාලා චූ දාලා බුදි ස්වර්ණවාහිනිය 2050 දී ඊළඟ ගේම් එකට ලකලාස්ති වෙනවා කැපිටල් මහරජා සුභාෂ් කරන් අලි රාජා කටපාඩමින් මතක තියාගන්න මේ සියල්ල ඔබට අපි එක දිගටම යලි යලිත් මතක් කරනවා චීනේ නතු කරගන්න හදපු දූපත් තුන දැන් ඉන්දියාව නතු කරගන්නවා චීන වෙන කෑල්ලක් ගනි ඉන්දියාව දැන් හදන්නේ ආදම්ගේ පාලම යා කරන්නේ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉඳලා තෙපර බබා කෙකර ගගා කිව්වා අපේ ලංකාවේ විදුලි ප්‍රශ්නය ඉන්දියාවට විසඳන්න පුළුවන් ඒ සඳහා රැහන් පද්ධතියක් එළලා යාපනය සහ ඉන්දියාව අතර ධනුෂ්කොඩි මේ පැත්තෙන් එක දිගටම එලාගෙන 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 යනකොට යාපනය මන්නාරම් ද්‍රෝණියත් ඊට යාබදව මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි මන්නාරම් ද්‍රෝණිය තමයි උදේ ගම්මන්පුල එකොළහේ කපටි නරි රංචි ප්‍රධාන නරි රාල ඉන්දියාවට පාවා දෙන්න සූදානම් කරන කනජ තෙල් නිදි ස්වභාවික වායු නිදි තියෙන්නේ. එතකොට මේ සියල්ල එකම කලාපයක්. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉඳලා ඇමරිකානු උපදෙස් මත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම අනුව පාත් ෆයින්ඩ තරවුකාරකම කරමින් වැඩ ටික ගන්නට සෙට් කරනවා. එතකොට ඒ අනුව ඊයේ ඉන්දියාව තියෙන ඉදිරි පියවරක්. ජීඑල්පීරිස් වයසයි. ගෝඨල, මහින්දල, චමල්ල ඔය කියන බුරුත්තම යන්නේ යන්නේ අපිත් යන්නේ යනවා තමයි හැබැයි කාලය ගැන අපට ගණන් හදන්න සිද්ධ වෙනවා ඊළඟට වැඩ බහර ගන්න ඉන්නේ නාමල්ලා නාමල්ලා බඩපිනුම් ගහලා ඉතුරු ටික කරනවා සජිත්ලා අනුරලා පාටලීලා රටම නොමග යවනවා තමන්ගේ බඩ වෙනුයි රාජ්‍ය නෝන කළු බලල් හමුදා උන් එක බුදිනවා එහෙම මොහොතක රටම කොල්ල කරනවා ඉන්දියාව මේ සිදුවීම් පෙළ අතරතුර මිනිස්සු පෝලිම් වල පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් ගන්න අපා දුක් වින්දා කැපිටල් මහරජා ජල බෝතල් පෙව්වා ජල කොල්ලේ සමාජගත කරන එයස්සේ සජිත් ප්‍රේමදාස එළියට බැස්සද කොළඹ වට කෙරුවද නැහැ අනුර කුමාර දිසානායක මාලිමාව කින ලයන් හල් බයන්න බයන්නත් අරගෙන කොළඹ වට කරන්න එපා වට කෙරුවද අර තරුණ මොකා දෙකා ජවීපේ ආවද නැහැ එතකොට
පාටලි චම්පික රණමක ආවද 43ත් එක නෑ මොකේ කතාවනේ ඇල්ලේ ගුණවංශ හාමුදුරු කාලා බීලා චූදාලා සතපෙන පන්සලේ මදකට අබේති සහාමුදුරු උඩ පැන පැන ඊළඟ බිස්නස් එක කරගන්න ට්‍රයි කරනවා ඉඩම් විකුණන බ්‍රෝකර් කමක් ගන්නත් ඉඩ තියෙනවා හාමුදුරු ඊයේ පාහියංගල ආනන්ද සාගර හාමුදුරු කවුද සෙට් එකක් එක්ක ජනාධිපති ලේකම් කාර්යාලේ වටලන කොහෙන් ආපු සෙට් එකක්ද මන්දා හාමුදුරුවනේ ඉතිහාසෙ ගුදුරක් බවට පත් වෙන්න එපා ඔබ වහන්සේ මේ තවත් අපරාධයකට අරාදීන මොකුද ඔය මොකා එක්කද ඔය පාරවල් දිගේ රඟන්නේ දැන් අමායා කෝලගොඩගේ කියන හැටියට ඇය තමයි ඉන්දු පැසිෆික් කැපිටල් මහරජාගේ ප්‍රකාශන ඇය කියන හැටියට මේ දූපත් තුනේ ගිවිසුම සඳුද රෑ අත්සන් කරනවා ලයි ලයි මේ ගිවිසුමේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දාලා තියෙන දා දවල්ලු කැබිනට් මණ්ඩලය කියලා එකක් නැහැ එහෙම අටමගලක් ඇත්තටම තියෙනවා නමුත් කැබිනට් මණ්ඩලයක් නෙමෙයි මොකක් හරි එකක් දැම්මම ඉන්න පරිපරට්ටියෝ අත්සන ගහන්න උනන් ගහන වෙච්චරයි ගෝට ඉඳගෙන ඉන්නවා අනිත් උනුත් ඉඳගෙන ඉන්නවා ඉන්දියානු වැඩ ජේ ශංකර් වැඩ අපේ වූ කාලා බීලා චූදාලා බඩ කසකස බඩ උඩ දාගෙන බුදි එච්චරයි වෙන මොකුත් කරන්නේ නැහැ එතකොට මේ තකහණියක් ලහි ලහි සිද්ධ වෙලා තියෙන ප්‍රධාන සිද්ධීන් දෙකක් තමයි කැපිටල් මහරජාගේ උමායා කෝවලගොඩගේ අර සජීව චාමිකරද නැහැ කවුද රොෂාන් චාමිකර තියෙනගේ කීන හැටියට ප්‍රධාන සිද්ධීන් දෙකක් අපට තියෙනවා කල්පනාවට ගන්න ඒ සිද්ධීන් දෙකෙත් අනු සිද්ධීන් තිබෙනවා එකක් තමයි ශ්‍රී ලංකා මුහුද ඉන්දියානු කලාපය තුල තිබෙන අවසි කැපිටල් මහරජාට අනු මේ මුහුදු වාටියේ තිබෙන සාගර තීරු නිරීක්ෂණය කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන බලය නිල බලය ජාත්‍යන්තර බලය සඳහා ඉන්දියානු මොලයක් සවි කිරීම ඊට අමතරව විශේෂ ගුවන් යාන දෙකක් ඒවා නිරීක්ෂණ යාන මොන නම් වලින් හැඳුන්වුවත් ඒවා රටට ඇතුල් වෙන්න ලංකාවේ ගුවන් සීමාවට ඇතුල් වෙන්න විශේෂ මුක්තියක් ලබාගෙන තියෙන කතාව හැටියට ඒ අනුව ඕනෑම මොහොතක කිසිදු දැනුම් දීමක් නැතුව ඇවිල්ලා ඕනෑම ප්‍රහාරයක් එල්ල කරලා ඕනෑම හමුදා ක්‍රියාකාරකමක් උනත් කරලා අපව යන්න පුළුවන් ඒ විශේෂ මුක්තියක් මේ තමයි ඇක්සස් සෝෆා සෝෆා හරහා ඇමරිකාවට ලබා දෙන්නේ ඇමරිකාව ඉන්දියාව එකට මේ භයානක තත්ත්වය ඊට අමතරව තමයි මේ දූපත් තුනේ කතාව තියෙන්නේ ඊටත් අමතරව එක එක පුද්ගලයාගේ දත්තක බඩාවක් හදන නාමල් රාජපක්ෂගේ අනාගත සිහිනය සඳහා අවශ්‍ය පසුබිමත් ඉන්දියාව සමග සකස් කරලා තියෙනවා අපේ දත්තවලට මුන් කෙලින් හදන්නේ ඒකනම් මතක තියාගන්න මේ සියල්ල ඊයේ වෙනකොට හමාර වෙනවා එක පරෙක් එලීට බැස්සත් සජිත් ප්‍රේමදාස පස්සෙන් තවත් ඔබ යනවාද අනුරු කුමාර දිසානායක පස්සෙන් තවත් ඔබ යනවාද පාටලි චම්පික රණවක 70 කිලෝ තවත් විශ්වාස කරනවද මේ පරය පරට්ටි ඔක්කොම මේ වැඩේ ඉන්නවා ගෝඨා පාලනයට මේ වැඩේ කරගන්න ඉඩ දුන්නා බැසිල් රාජපක්ෂට වැඩේ කරගන්න ඉඩ දීලා තමයි බැසිල්ට අවලස්සන ඇමරිකානුවා කියලා 11 කපටි නරි රංචුව හදාගෙන සියලු ගිවිසුම් සකස් කරලා අවශ්‍ය සියලුම කටයුතු කරලා උදේ ගම්මන්පිල කියන 11 කපටි නරි රංචි ප්‍රධාන නරිරාල එලීට බහින්නේ මුන්ට අහු වෙන්න එපා ඒකේ කොටවත් අහු වෙන්න එපා මතක තියාගන්න රාමේශ්වරම් ඉඳලා ඩෙල්ෆ් දූපත දක්වා මේ දූපත් තුනක්නේ නයිනතිව් අනලතිව් ඩෙල්ෆ් ඩෙල්ෆ් දූපත සහ රාමේශ්වරම් අතර දුර කිලෝමීටර් 42.5 පොඩි දුරක් මේ දුර යා කරගන්න තමයි මුන් හදන්නේ ඩෙල්ෆ් දූපතත් මුන් ගත්තා කියන්නේ ඊටම සරලව ගොඩබිම පාලමක් හැදුවා හා සමානයි ඉන්දියාව උතුරට යා කරගන්නවා කියන්නේ රටම සෙට් අපෝචි තමයි ඒ වැඩේ තමයි උන්ට කරගන්න ඕනකම තියෙන්නේ විවිධ කල්ලි හදලා මේ වෙලාවේ මතක් කරගන්න ඕන ඔබ ඊටමත් හදි අසපුහරා නිර්මාණය කරන බුද්ධඝම පිළිබඳ ඊනියා මැදිහත් වීම ඉන්දියාවට සම්බන්ධයි ඉන්දියාව බුද්ධඝම හරහා අපේ ගමේ සාම්ප්‍රදායික පන්සලට ගහලා හෙළ උරුමය කඩලා උදේ ගම්මන් පිළිවත් පිවිතුරු පොහොට්ටුවක් බවට පත් කරලා ගේම දෙන්න හදන්නේ ටෙලිවිෂන් එක බැලුවත් අපේ පෞල් අවුල් කරන ඉන්දියානු කතා රෝ උතු සේවයත් සම්බන්ධයි මේ වාට අපේ ඔළුව හොදන්නුන් හදන්නේ ඊට සමාන්තරව පන්සල් වලට ගේම දීලා අසපු හදලා බුදුහාමුදුරෝ ශ්‍රී ලංකාව ඉපදුනා කියලා මෙව්ව එකකුත් නිර්මාණය කරලා අපිව ජෝක්ම කරලා දාලා අර මීවන පලානේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරලා මීවන පලානේ ප්‍රොජෙක්ට් එක ආපහු බෝනගෙන් ප්‍රොජෙක්ට් එකක් බවට පත් කරලා රටටම කෙලින තමයි මම හදන්නේ. තත්ත්ව කොච්චර බරපතලද කියනවනම් සරත් වීරසේකර පොලිසිය බහර අමාත්‍යවරයා රේ ඇඩ්මිරාල් මේ මෑන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 2020 මහමැතිවරණයට සකස් කරන්නෙත් ඉන්දියාව කියලා අපි යෝජනා කරනවා. චාපෝන් ජියෝපොලිටික්ස්
politics against Sarath Weerasekara adhine karanna kathawa barapatalai etka nayakda aakramanikayakda me inne Narendra Modi Maithripala Sirisena Ranil Wickremesinghe ඉන්න යහපාලන කාලේ මේ පොත ලියලා සමාජගත කරලා රිලා නැටුම් නැටුවා කවුද ලසන්ත වික්‍රමසිංහ කපිල පෙරේරා තොරතුරු තාක්ෂණ වෘත්ති වේදින්ගේ සංසදයේ කොහොද මේ හැච්චෝ 2017 අගෝස්තු මාසේ තමයි දෙවෙනි මුද්‍රණය පළමු මුද්‍රණය 2017 ජූලි මාසේ ඉන්දියාවෙම සල්ලි දෙන්නේ නැති ඉන්දියාවට විරුද්ධව පොත් ලියලා මේ පරයින්ටත් මේ රටේ ඉඩක් තියෙනවානේ බොරු කරලා बोरु कियला बाले हुमारु करला यहाँ पाल नवत्पुतनी गोठाट बाले दीला दें गोठा गें इलंगट बाले बाहर देन्नत में पर्योम वे माली मावस रिंगल एने में थी वृत्ति क्यों नहीं मुंदें हदन ने अनुरु कुमार दिशानायक नुगे गोड़े दी किये पु विधि हटा मिन्हे कटा पैन्ना मांग हितान एको ओहु हितु अपि दाने नहीं किला में खाता आगन हितिया मापर तेरे ने नहीं किला मिन्हे बाबा ने साफी बब्बू किला हितान नहीं ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව මැතිවරණ පැත්තකට දාලා රීති විවස්ථාව අමතක කරලා බලේ හුමාරු කරගන්න මුං හදන්නේ දැන් තිබෙන ආසන්නතම භයානකම සිද්ධිය තමයි මේ කියන විදිහට අප්‍රේල් 3 වෙනිදා හවස 3ට මිනිස්සු ඔක්කොම පාරට බස්සලා වාහනත් ගෙනල්ලා ගාල් කරලා පාරවල් බ්ලොක් කරලා මේ රට අරාජික කෙරුවොත් මේ රට ගාසා තීරයේ වගේ කෙරුවොත් හමුදා පාලනයක් ඇති වෙන්නේ ඉතාම පහසු ඒ තමයි ඊළඟ තවත්තක විකල්පයක් හැටියට අප ඉදිරියේ තිබෙන භයානකම තත්ත්වේ කියලාත් මතක තියාගන්න. එකෙක් බහින්න එපා පාරට. ඕනනම් සජිත් ප්‍රේමදාසට අනුර කුමාර රිසානායකට පාටලි චම්පික රණවකට බැහැලා පාරේ ජිල්බෝල ගහන්න කියන්න. ගෙවල් ඇතුළට වෙලා ඉඳලා උඹලා දැනුම බුද්ධිය වර්ධනය කරගෙන මේ භයානක තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් යාලා. මේ සෙල්ලමක් නෙමෙයි. හිතන්න එපා මේ නිකන් චක්ගුඩු ගහනවා වගේ වැඩක් කියලා. තාච්චි පනිනවා වගේ වැඩක් කියලා. අපි ඔය තුන්වැනිදා තුනේ වැඩේ කතා කරන්න පටන් ගත්තා විතරයි මෙතෙන් සිට එක දිගටම අපි පවතින තත්වයන් නිරීක්ෂණය කරමින් ඒව ගැන තවදුරටත් කතා කරනවා මතක තියාගන්න ඉන්න මේ පරයන්ට පරට්ටියන්ට අහු වෙන නම් එපා හරිනේ මේ අපේ මව්බිමා